साधु 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 धम्मं विनानत्ति पिता च माता तमेव थानं शरणं पतित्ता तस्माई भूकिच्च मञ्ञप्पहाय सुनात धारेत चरात धम्मे लोतुरा බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දුන්නා. සංසාරයේ ඇවිදින්නා වූ අපට ධර්මයේ හැර වෙන කිසිම කෙනෙක් පිහිට පිණිස එන්නේ නැත. ඒ නිසා සියලු කුදුමහත් කටයුතු බැහැර කර ධර්මයේ ශ්‍රවණය කරන්න, ධාරණය කරගන්න, ධර්මයට අනුව ජීවත් වෙන්න කියන බව උන්වහන්සේ පැහැදිලි කර දුන්නා. ඒ උතුම් ධර්ම මාර්ගය කියා දෙන ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි අප සූදානම් වන්නේ. අද මෙම ධර්ම දේශනාව පටිගත කරනු ලබන්නේ ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ ගාල්ලමැදිරියේ සිට. ධර්ම දේශනාව ප්‍රථම මල්වට්ටිය ස්වාමින් වහන්සේට අතගස්වා බුදු පියාණන් වහන්සේට පූජා කිරීමටත්, දැහැත්වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාවට ආරාධනා කිරීමටත් පින්වත් දායක පිරිසට මතක් කර සිටිනවා. සුපින්නතුනි, අද මෙම උතුම් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අප ඉතාමත්ම ගෞරවපූර්වකව ආරාධනය කරනු ලැබුවා ගාල්ල ඉහළ ඩික්ෂන් පාර ශ්‍රී ඥානෝභාස යෝගාශ්‍රමාධිපති ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ ගරු සභාපති ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද කම්මට්ඨානාචාර්ය නම කියන්න අවසරයි පූජ්‍යපාද මාලිගාවිල අස්සජී ස්වාමීන්ද්‍රයන් වහන්සේට. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නැමද සාදුනාදයක් දී පිළිගෙන සිටිනවා. සාදු සාදු සාදු. එසේ මෙම උතුම් ධර්ම දේශනාව මුළුලොවක් වෙත සන්නිවේදනය කිරීමට බැතිබර දායකත්වයේ දරුණු ලබනවා අංක 65 ධර්මරාජ මාවත ගාල්ල යන ලිපිණයේ පදිංචි කේ.වී. සඳරුවන් දේශප්‍රිය මහත්මා හා චමාලි ගජනායක මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා විසින් බැතිබර දායකත්වයේ දරුණු ලබනවා. පින්නතුන් අරමුණු වශයෙන් ඉදිරිපත් කරගෙන තිබෙන්නේ කේ.වී. බිසඳ උතාර දුල්නිත් පුතාගේ පළමු උපන්දිනය සිහිපත් කරමින් පුතණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝාය ශ්‍රී සම්පත්තිය ලැබේවා, එවැගේම රත්නත්‍රේ පිහිට ලැබේවා කියන ආශිර්වාදය ඇතිවත්, එවැගේම පැමිණ සහසම්බන්ධ වන සියලු දෙනාට ආශිර්වාද කිරීම, ශ්‍රී ලංකාව තුළ පවත්නා වූ කොරෝනා වසංගතයේ වැළඳී සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනය කිරීම, එවැගේම දේශකයන් වහන්සේට දිදුල කාර්ය මණ්ඩලයට, එවැගේම දිදුල බෞද්ධ නාලිකාවේ උන්නතිය උදෙසා යාවජීව සාමාජිකත්වයේ දරණ සියලුම සාමාජිකාව සාමාජිකාවන්ට, එවැගේම චූටි පුතුණුවන්ගේ සීයාට ආශිර්වාද කිරීමටත්, එවැගේම කේ.වී. සඳරුවන් දේශප්‍රිය මහත්මාගේ සහ මහත්මියගේ නමින් මියගිය යම්තාක් ඥාති බන්ධු වර්ගයන් වේ නම් ඒ සියලුම ඥාතීන්ට පින් දීමත්, කොරෝනා වසංගතයෙන් මියගිය ලක්වැසි ලෝවැසි සැමට පින් දීම, එවැගේම කොරෝනා වසංගතයේ මේ ලෝකයෙන් තුරන් වී ඉතා ඉක්මනින් සැම දෙනාටම සෙත සාන්තිය සැලසේවා යන ප්‍රාර්ථනය, ත්‍රිවිධ හමුදාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අංශවල සැම දෙනාටම ආශිර්වාද කිරීම, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සැමට ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් දහම් හේතු වාසනා වේවා කියන යහපත් ප්‍රාර්ථනාවන් පෙරදරිවයි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
Naham bhikkave anyam ekadammampi samanupassami yateva satta kayassa beda parammarana sugatin saggam lokam uppanjanti yata idam bhikkave samma ditthi Samma dittiya bhikkave sammanagata satta kayassa beda parammarana sugatin saggam lokam uppanjanti ti. Pingatuni ada pingat hama dinama TV didule බෞද්ධ නාලිකාව කල්‍යාණ මිත්‍රත්වයේ පිහිටුවාගෙන ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරලා ඒ තුනෙන් ලබා ගන්නා වූ පුණ්‍ය සම්පත්තිය තමන්ටත් තම දරුවන්ටත් පවුලේ හැම දෙනාටමත් රටටත් ලෝකයටත් ආශිර්වාදයක් වශයෙන් ලබා දෙමින් මියගිය සියලු ඥාතීන්ටත් සමස්ත ලෝකයාටත් සෙත් මෙත් පවත්වමින් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන්නට කල්පනා කරලා තිනවා අද විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව ධර්මරාජ මාවත ගාල්ල යන ලිපිනේ පදිංචි කේවි සඳරුවන් දේශප්‍රිය මහත්මයා සහ චමාලි ගජනායක මහත්මිය ප්‍රධාන පවුලේ සෑම දෙනා විසින් සිද්ධ කරනවා දායකත්වය අරමුණ වශයෙන් විශේෂයෙන් Kebi osanda utara dulminit putage palamu upandine sihipat karamin e putunu anta asirwad kirimatan samadinata setmit pavatwami limatat tamai meutun dharma desanava siddha karanne pingmatuni බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා අනුන්ට ධර්ම දේශනා කරන එක ලේසි වැඩක් නෙවෙයි. නපරේසන් ධම්මං ඒ කියන්නේ අනිත් අයට ධර්ම දේශනා කරන එක අමාරු දෙයක්. මොකක් නිසාද අමාරු මොකද දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට නම් 50ක් හිටියොත් 100ක් හිටියොත් 500ක් හිටියොත් 1000ක් හිටියොත් උන්වහන්සේ ඒ පුජ්‍යලයන්ගේ හිත දිහා බලාගෙන උන්වහන්සේ බණ කියනවා එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේට ගැටලුවක් නැහැ මොකක් නිසාද ඒ පුජ්‍යලයන්ගේ හිත් බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ නිසා ලේසි බණ කියන එක මේ පුජ්‍යලයා ගාව රාගය වැඩි මේ පුජ්‍යලයා ගාව දේශය වැඩි මේ පුජ්‍යලයා ගාව මෝහය වැඩි මේ පුජ්‍යලයා බුද්ධ චරිතයක් මේ පුද්ගලයා විතර්ක චරිතයක් මේ පුද්ගලයා රාග චරිතයක් මේ පුද්ගලයා මේ වගේ චරිතයක් කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා එතකොට බුදුරජාණන් වහන්සේ ඔක්කොටම ගැලපෙන විදිහට ඒ පුද්ගලයාට හිතෙනවා මේ බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ
මටමයි කියලා හිතෙනවා. ඇයි? බුදුරජාණන් වහන්සේ හැම කෙනාගේම හිත දන්න නිසා. හැබැයි මේ ධර්මාසනේ තැන්පත් වුණ අපිට පින්වතුන්ගේ කය දිහා බලාගෙන තමයි අපිට බණ කියන්න වෙලා තියෙන්නේ. නේද? දැන් පින්වතුන්ලගේ හිත පේන්නේ නැහැනේ අපිට. පින්වතුන්ට පුළුවන් මෙතන ඉඳලා බණ අහන්නත් පුළුවන් බණ අහනෝ වගේ ඉන්නත් පුළුවන්. නේ? හොඳට මේ දිහා කන් දෙක යොමු කරගෙන හිත යොමු කරගෙන පින්වතුන්ට බණ අහන්නත් පුළුවන්. හැබැයි හොඳට ඉඳගෙන පින්වතුන්ට කොහේ හරි මනෝ ලෝකයක අතරමං වෙන්නත් පුළුවන්. ගෙදරට යන්න පුළුවන් සමාජයේ තැන් තැන් වලට යන්න පුළුවන් හිත ඕනෑම තැනකට පින්වතුන්ට යවන්න පුළුවන්. එතකොට මේ හිත අපි එක තැනකට ගන්න කොහොමද බණ ටිකක් අහනකොට අපි පින්වතුන්ලා අපි කොච්චරනම් බණ අහලා තියෙනවද නේ දැන් මේ කොච්චර බණ ඇහුවත් අපි නිවැරදිව බණ අහපු නැති නිසා අපේ ජීවිතය අපිට හදාගන්න බැරි වුණා අපේ ජීවිතේ අපිට මනස හදාගන්න බැරි වුණා නේ කල්පනා කරලා බලන්න මේ අහපු බණ ටික අපි හරියටම ජීවිතේ ඇහුවනම් ඒ බණ ටික ජීවිතේ පිළිපැද්දනම් අපේ ජීවිතේ මීට වඩා කොච්චර දුරට ඉහළට ගිහිල්ලාද නේ තව එකක් තමයි පින්වතුනි අපි දැන් බණ කියනකොට පින්වතුන්ලාට මේ බණවල රසයක් නැති වුණොත් එහෙම පින්වතුන්ගේ හිතත් ඇකිලෙනවා කනත් කයත් ඇකිලෙනවා හිතයි කයයි දෙකම ඇකිලෙච්ච ගමන් මොකද වෙන්නේ නිදිමත තීන මිද්දේ කියන අකුසලය තීන මිද්දේ කියන ඒ භයානක නීවරණය ඇති වෙනවා එහෙමනම් පින්වතුන්ගේ තීන මිද්දේ ඇති නොවෙන්නත් පින්වතුන්ට අවබෝධය පිණිසත් පින්වතුන්ගේ හිතටත් මේ ඔක්කොටම කතා කරමින් බණ කියන එක ලේසි වැඩක් නෙවෙයි එතකොට ඒ නිසා පින්වතුනි කොහොම වුණත් අද දවසේ ධර්ම දේශනා කරන්නේ ඒ දෙමව්පියන් පවත්වන්නේ මේ පින්කම පුංචි පුතාගේ උපන්දිනය සිහිපත් කරගෙන මං හිතන්නේ පුංචි පුතාට නිින්ද ගිහිලා නේද හැබැයි මේ පුංචි පුතා කවදා හරි දැනගනී අපේ අම්මා තාත්තා අපේ උපන්දිනයට මගේ උපන්දිනයට කරේ පළවෙනි උපන්දිනයට කරලා තියෙන්නේ බණක් කියලා තියෙන එක නේ කවදා හරි දැනගනී එතකොට දෙමව්පියන්ගේ මේ ආවාසය දෙමව්පියන් මේ දුන්න ශක්තිය තමයි කවදා හරි මේ දරුවට මහා සැනසෙල්ලක් වෙන්නේ ඈ සෙල්ලම් බඩු අරන් දෙනවා කේක් කපනවා තම අද කාලේ බැලුවම් පස්සේ මේ උපන්දිනේට පමණක් නෙවෙයි හැම දෙයකටම මිනිස්සු යහපත් පැත්තට වඩා අයහපත් පැත්තනේ පුරුදු කරන්නේ නේ දැන් බලන්න නිවසක පුංචි උත්සවයක් මඟුල් ගෙදරක් වුණත් මල ගෙදරක් වුණත් මේ හැම දෙයකට මිනිසු නිර්පාද පරාද යම් යම් දේවල් සිද්ධ කරමින්
ආදර්ශ සම්පන්න නැති දේවල් මොනතරම් කරනවද? නේ? එතකොට පින්වතුනි මේක ආදර්ශ පින්කමක්. තමන්ටත් හොඳයි, දරුවන්ටත් හොඳයි, සමාජයටත් හොඳයි. ඒ වගේම පින්වතුනි මේ ධර්ම දේශනාව අද දවසේ පින්වතුන්ට පමණක් නෙවෙයි. මුළු ලංකාවාසීන්ටමත් ලෝකවාසීන්ටමත් ශ්‍රවණය කිරීමට සැලැස්වීමේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරනවා. පින්වතුනි ලංකාවේ අයට වඩා පිටරටවල් වල අය සමහරක් වෙලාවට කායික පීඩනේ මානසික පීඩනෙත් එක්ක ජීවත් වෙන ඒ අයට මේ ධර්මය අර නිවාඩු පාඩුවක් හම්බුනාම බණ ටිකක් අහලා තමයි හිතට සැහැල්ලුවක් උපදවගන්නේ. අපිට සමහරක් වෙලාවට විදේශ රටවල් වල ඉන්න ඒ අය කතා කරලා කියනවා හාමුදුරුවනේ අපි අපේ ජීවිතයට යම් කිසි සැනසෙල්ලක් උපදවගන්නේ මේ බණ ඩිංගක් අහලා. බොහෝම කරදරයි, මානසික පීඩනය වැඩි. මේ යන්තර සූත්‍ර ඇතුලේ යන්තර සූත්‍ර වලටම ඇලිච්ච යන්තරයක් වගේ තමයි අපි පිටරටවල ජීවත් වෙන වෙලා රැකී ආරක්ෂා කරන්නේ. ඒ කරන අපිට අපේ මනස රත් වෙලා තින්නේ, අපේ කය රත් වෙලා තින්නේ, සමහරක් වෙලාවට පීඩනේ ඔරොත්තු දෙන්නේ. පින්තුනේ සමහරක් වෙලාවට අපිටත් ඒක තියෙනවා නේ. පීඩනේ කියන්නේ ඔරොත්තු දෙනවා අඩුයි. ඒ ඔරොත්තු දෙීම අඩු නිසා සමහර අවස්ථාවල පින්වතුනි ගෙදර ප්‍රශ්න බලන්න, ස්වාමියා භාර්යාව අතර ප්‍රශ්නයක් මතු වුණා ගෙදර. ඒ ප්‍රශ්නය සමහර අවස්ථාවල මොනතරම් දුර දිග යනවද? ඒ ප්‍රශ්නය සමහරක් වෙලාවට තමන්ගේ ජීවිතේ පවා නැති කරගන්නට හේතු වෙන විදිහට ඒ ප්‍රශ්නය අපි තදින් අල්ල ගන්නවා. ඒ අල්ලගත්තේ ගමන් පින්වතුනි ඕනෑම දෙයක් නොමනා විදිහට අල්ලගත්තේ ගමන් ඒ තුලින් ඇති වෙන දරා ගැනීමට අපහසුකමත් එක්ක ඉරිසියාව, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, අමනාපකම, ව්‍යාපාදය මේ ඔක්කොම දේවල් මතුවෙන්න පටන් ගන්නවනේ. දැන් බලන්න පින්වතුනි කෙනෙක් වරදක් කරාම ඒ පුජ්‍යලයාගේ අඩුපාඩුකම ගැන පමණක් නෙවෙයි අපි හිතන්නේ, මෙයා මීට ඉස්සෙල්ලත් මේ වගේ වරදක් කරා, මීඩිස්සලත් මේ වගේ වරදක් කරා, මීඩිස්සලත් මේ වගේ වරදක් කරා, කෙලවරක් නැති වැරදි ගොඩක්. අර සිද්ධ වෙච්ච දේ පමණක් අල්ලගෙන ඒක निराකරණය කරන්න හදන්නේ මහා ප්‍රශ්න ගොඩක් අල්ලගෙන අපි කෑ ගහනවා. අපිට එහෙම අවස්ථා නැද්ද? තියෙනවා. ස්වාමියා භාර්යාව අතර වෙන්න පුළුවන් එක දෙයක් නෙවෙයි, අපි ගොඩාක් දේවල් අල්ල ගන්නවා. ඒ අල්ලගෙන අපි කෑ ගහනවා. පින්වතුනි අල්ලගත්ත නිසා තමයි කෑ ගහන්නේ. අල්ලගත්ත නිසා අපි කෑ ගහනවා, ප්‍රශ්න මතු කරගන්නවා. එතකොට පින්වතුනි මේ ධර්මය කියන එක අපිට අවශ්‍ය වෙන්නේ ඇයි?
pingatun labalan ne. Yam kisi wahana yak pingatun labawichi karana wahana yak. Duala duala tika dawasak yana kute. Api meka sevis karanawa. Ne. Meke tina adupa adukan tika hadaganawa. Ewagema dura gamanak yana kute. Wahana engine neka rat wenakota api tika nawattala meka niwa gannawa mokak nisada ratthune gaman wenath wenath prashna athi wenna puluwan nisa pinuthune ape jeevithayat api gattama apita set me Wahana service karna tenekata dala meka service karanna bae ne. Ne. Meka service karanna bae. Ape me manasa service karannata ape me giman haraga harawa gannata me ratthima nathara karagannata budhurajanan wahansege dharmayen torawa Monoma deyak wat ne. Balanna pingutun la udi ne gitar e wena kamma duwala 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 ne. Kaayika wasen mona taram duwanawada? Manasika wasen mona taram duwanawada? Ara 30 avurudu yuddhayak tibuna api gederin eliyata bahina kota Baharia wakiena mahatio paris semingi hingin ne ne de gedette mahatia enakang wiswasene baharia wadekiena paris semingi hingin ne gihing enakang jiwite pilibandi wiswasiak ne timatta mati bicca kaleak den ada kali Ita tada bahayana kai wage ne. Ne. Ada kale teliyata bahina kuta kiyan wenne ara muawarane daagena yanna. Oon nathi gaman nawattanna. Ne. Mokada kiyanna bae. Ethara pinwathuni api hemathissema udeeta awadichcha mohothe sita Raya nindata yanakamma prashna godak medada jeevath wenne nadda? Prashna godak. Dan metana dan api hita inne prashna naha kiyala ne. Kaagawa moonu wala prashna peinnit naha. Habai pinwathuni prashna godak ape hith thula thiyenawa. Prashna godak thiyenawa. Udeeta avadhi wiccha mohothe sita budhurajan wahanse kiyenawa pinwathuni රෑට තුඹසක් තියෙනවා මේ තුඹස රෑට දුම දහනවා දවල්ට ගිනි ගන්නවා මේ ශරීර කූඩුව ගැන විග්‍රහ කරන්නේ කල්පනා කරනවා රෑට උදේට අවදි වෙච්ච ගමන් රත් වෙනවා ගිනි දානවා කියන්නේ දුවන්න පටන් ගන්නවා සමහරක් වෙලාවට පින්වතුනි අපේ ජීවිතේ හරීම ඒකාකාරී නැද්ද කල්පනා කරලා බලන්න ඊයේ දවසේ කරපු ටිකමයි අද දවසේ ඉතින් එහෙනම් හාමුදුරුවෝ කියන්නේ මොනවාද කරන්න කියලා ඉතින් ඔච්චරනේ තියෙන්නේ උයනවා කනවා බොනවා නානවා නිදා ගන්නවා ওই ටිකනේ තියෙන්නේ නේ Pingatuni oye tikin witarak jiwite saharteka karaganna be. Dan tirisangata satun langa tini pingatuni karunu hatarai. Dan tirisangata satu inuani. Ahara nidra baya metunanche. Tirisangata satu langa tini prartana kiyede hatarai. Manade ahara nidra Bhaya metunanche. Ahara mama kanni munada. Okata thama godak mahansi wenne.
kanna udai indala raya wenakan kanna mahansi wenawa nidra mama nida ganne kohomada mama nida ganne kohomada bhaya anittayata godurak nathuwa jeevit wenne kohomada dannawani lokuyum podiyum hamathissema goduru karaganna gatiyak thiyenawane oy pinguthunla yam yam oy nalikawala yana awastha thiyenawa oy sattu gana allanawa neida aya bayen inne muwan hawan me wage punchi punchi sattu loku sattunta nitharama bayen inne ithuru nidaganna giyat eyala kalpana karanawa metana nidagattot ehema ahawal ekai kalpana karanawa ahara nidra baya me thunancha baya kiyanne mokadda anithayata bayak nathuwa anithayata godurak wenna nathuwa jeevit wenna kohomada me thunancha man kama sampat kama sevane karanne kohomada ona ahara kama kanne kohomada nidra nida ganne kohomada baya anunta godurak nathuwa wenna nathuwa kohomada inne me thunancha man kama sampat wininne kohomada maithuna sevane karanne kohomada pinwathuni manussa jeevithe thulath api langath thiyenne occharama nam apita oy tika vindinnama nan manussayekma wenna one ne ne dan owa tirisangata satutta thiyenawane ahara nidra baya me thunancha manussa jeevithaye thulath thiyenne kanne kohomada nida ganne kohomada kama sevane karanne kohomada anunta godurak wenna nathuwa jeevit wenne kohomada kiyala hithanta nam pinwathuni apita manussayekma wenna one ne tirisan satek unath oy tika karaganna puluwa ehema nam pinwathuni manussa jeevithayak labu api mita wada wenas wenna one engin paten pamanak wenas wela madi ne manasika wenasak hada gannata one ශරීරයේ තිම්පු ලොකු මහත් වෙනවා වැඩෙනවා කෙට්ටු වෙනවා මේක ඉතින් බලිවද්දෝ ජීරති ආ එන්න එන්න ලොකු වෙනවා එතකොට මානසික වශයෙන් දිනුව තමයි අපිට මේ ජීවිතය තුලින් සිද්ධ කරගන්න අමාරුම දේ මානසික වශයෙන් වෙනස් වීමක් හදා ගන්න එක තමයි අමාරුම දේ. පින්තුන් කල්පනා කරලා බලන්න. නේ? මෙතන 50ක් ගත්තොත් 20ක් ගත්තොත් හිත 20ක් නේ. මේ හිත 20 එක හා සමානද? සමාන නැහැ. නේ? වෙනස් ස්වාමියා වෙනස් භාර්යාව වෙනස් සමාන කරගන්නත් බෑ අපි සමාන කරගන්න හදනවා අපි සමාන කරගන්න හදනවා හැබැයි ස්වාමියා පුරුදු කරපු පැත්තට ස්වාමියාගේ හිත යනවා භාර්යාව පුරුදු කරපු පැත්තට භාර්යාවගේ හිත යනවා සමහරක් අය කියන මේකට දශමාසයක් උසේ දරාගෙන ඉඳලා මෙලවට බිහි කරලා මේකට මං කොච්චර සම්පත් දීලාද හැදුවේ කියලා සමහරක් අම්මලා කියනවා අපිට ඇහලා නැද්ද මෙහෙම හැදුවේ දරුවා ඇයි මේ වගේ වෙනස් උනේ කියලා අපි අඬන අම්මලා තාත්තලා අපි කොච්චරවත් අහලා තිනවා නේ හැදුවට පින්වතුනි මගේ කියලා හිතුවට
ඔහු ඉපදුනේ වෙනත්ම ජීවිතයක් නේ දැන් මමවත් මට පාලනය කරගන්න බැරුව මගේ හිත මටවත් එක තැනකට ගන්න බැරුව මම කොහොමද තව ජීවිතයක් එක තැනකට ගන්න නේ එහෙමනම් පින්වතුනි මේක අමාරු වැඩක් අමාරු වැඩක් දැන් සමහරක් වෙලාවට දැන් බුදුරජාන් වහන්සේ ගත්තන් පස්සේ දැන් බුදුරජාන් වහන්සේ කියන වාසනා සහිත සකල ක්ලේශයන් දුරු කළ බැවින් උන්වහන්සේලාගේ සසර පුරුද්දක්වත් නැහැ රහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේ බුදුරජාන් වහන්සේගේ සසර ඌෂ්ණයක්වත් නැහැ හැබැයි සමහරක් වෙලාවට රහතන් වහන්සේලාගේ කෙලස් ගති නෙවෙයි පරණ පුරුදු ගති එනවා ඈ අපේ පුරුදු ගති නේ එනවා ඒක රහතන් වහන්සේ නමක් උන්වහන්සේ දායක ගෙදරකට යනවා දානකට දායක මහත්මයා බොහොම ගෞරවයෙන් වඩමගෙන යනවා උන්වහන්සේ යන ගමන් ලොකු කානුවක් ඇලක් තිබුණා මේ පැත්ත ඉඳලා එහා පැත්තට පැන්නා ඈ දායක මහත්තයාවත් එහෙම පණින්න නැතු ඇති මේ පැත්ත ඉඳලා එහා පැත්තට පැනපු ගමන් දායකයෝ කලකිරනවද නැද්ද ඈ නිකම්ම නෙවෙයිනේ සූරුවත් එහෙම මෙහෙම උස්සගෙනනේ පහින්නත් ඇද්දි නේ නිකම්ම පහින්න බෑනේ දායක මහත්තයා කල්පනා කරනවා කිසිම සංවරයක් නැති හාමුදුරනමක් දානි නම් දෙනවා පිරිකර නම් දෙන්නේ නැහැ දාන්නම් දෙනවා අපේ පින්වතුන්ලා උනත් සමහරක් වෙලාද කියන්නේ මේ අවුරුද්ද විතරයි ආයේ ලබන අවුරුද්ද නම් දෙන්නේ නැහැ එහෙම කියන අය අපිට ඇහිලා තිනවා ඈ දැන් ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යනකොට පුංචි කානුවක් හම්බුණා මුන්නහන්සේ මොකද කරන්නේ අර කානුවට හිමීන් බෑලා හිමීන් නැංගා දැන් දායක මහත්තයාට ලොකු ගැටලුවක් මොකද්ද ගැටලුව ලොකු කානුවකින් හයියෙන් පැන්නා පුංචි කානුවකින් බැහැලා ගියා අහනවා ස්වාමිනේ ඇයි එහෙම කරේ දායක මහත්තයෝ මම මේකෙමුත් පැන්නනම් පළවෙනි එකෙන් මම පැනලා මට පිරිකර නැති වුණා දෙවෙනි එකෙන් පැන්නනම් දානෙත් නැති වෙනවා ඈ බලන්න උන්වහන්සේ රහතන් වහන්සේ නමක් ඈ හැබැයි අර පුරුද්දක් ආවා නේ පුරුද්දක් ආවා දැන් පින්වතුන්ලාගේ මේ ජීවිතේ පමණක් කුරු කරගත්තේ පුරුදු නෙවෙයි එන්නේ ඈ දැන් ඔය සමහරක් අය තියෙනවා බලන්න පොඩ්ඩක් නැත්තම් තරහ යනවනේ වැඩකටත් නැතුවත් තරහ ගන්නවා වැඩක් නැතුවත් තරහ ගන්නවා ඈ අනේ මහත්වේ ඇයි මේ තරහ ගන්නේ මේ වැඩක් නැතුවනේ ඔය කෑ ගහන්නේ කියලා කොච්චර කිව්වත් ඈ හැදෙන්නේ මහත්තුරු විතරක් නෙවෙයි නෝනලත් එහෙමයි වැඩක් ඇතුවත් කලබලෙනවා සමහරක් විට වැඩක් නැතුවත් කලබලෙනවා පරණ පුරුදු එනවා නේ දැන් පින්වතුනි අපේ ස්වභාවයේ හිතේ ස්වභාවය තමයි නිතරම මේ හිතට ඉඩක් දුන්නොත් එහෙම මේ හිත කෙලස් පස්සේ දුවන එකනේ කරන්නේ නේ මේ හිතට යම් කිසි ඉඩක් දුන්නොත් එහෙම ධර්මයේ පුරුදු කර නැති හිතක් වුණොත් එහෙම
හිතට ඇතුල් වෙන්නෙම මොනවාද? ක්ලේශ ධර්ම. දැන් පිමුතුල මෙහෙම හරි මේ කෙලස් බරිත ලෝකයේ තුල ජීවත් වෙන එක ලොකෝ දෙයක්. ඈ හැබැයි මෙච්චරයි නෙවෙයි මීට වඩා දෙයක් අපි පුරුදු කරන්න ඕනේ. ඈ මීට වඩා ඉවසීම පුරුදු වෙන්න ඕනේ, කරුණාව පුරුදු වෙන්න ඕනේ, දයාව පුරුදු වෙන්න ඕනේ, සංසුන්කම පුරුදු වෙන්න ඕනේ, සිල්වත්කම පුරුදු වෙන්න ඕනේ, ගුණවත්කම පුරුදු වෙන්න ඕනේ. පින්වතුන් ගාව තියෙනවා මේ ඔක්කොම. හැබැයි තිබුණට බාහිර උපද්ද්‍රව ධර්ම නිසා මේ වටිනාකම යට ගිහිල්ලා තියෙනවා. මෙතන ඉන්නේ කාටවත් කියන්න බෑ මට රහත් වෙන්න බෑ මට සකදාගාමි වෙන්න බෑ අනාගාමි වෙන්න බෑ මට සෝහන් වෙන්න බෑ කියලා කියන්න බෑ. ඇයි? පින්තුන්ලට වටිනා මනුස්ස ජීවිතේ තියෙනවා. මන්ද බුද්ධිකෙක් උන්නේ මනටි ගහන්න පුළුවන්, හොඳට තේරෙනවා, වැටහීමක් තියෙනවා. නේ? හැබැයි පින්වතුන්ලාගේ හිත කෙලස් වලින් අර පිරිසුදුකම මතු කරගන්න දෙන්නේ නැහැ. යට ගිහිල්ලා යට ගිහිල්ලා. දැන් ඒකනේ පින්වතුනි තියෙන ප්‍රශ්නේ නේ. දැන් පින්වතුන්ලා ගාව ඒ ಗುಣධර්ම ඔක්කොම තියෙනවා. ಗುಣධර්ම තිබුණට මාරපාක්ෂික ස්වභාවය කියන්නේ මොකක්ද? මාරපාක්ෂික දේවල් විතරම අපේ හිතට ඇතුල් වෙනවා. දවසක් ගත්තොත් එහෙම පින්වතුනි මේ මාරපාක්ෂික ධර්ම ඇවිල්ලා අපේ හිත වෙනස් කරලා මේ අද එකට සතුටෙන් සමගියෙන් ඉන්න පෞල් ජීවිත මොන තරම් කඩාකප්පල් කරලා තියෙනවද? නේ? කලබලකාරී ස්වභාවයක් ආපු ගමන් ඔන්න රේමයි මහත්තයා කියලා හොඳ කේලම් පාරක් ආපු ගමන් එදා ඉඳලා බලන්නේ මහත්තයා දිහා සැකෙන්නේ නේ. කවුරු හරි ඉරිසියාකාරයෙක් අමනාපකාරයෙක් ඔන්න ඔයාගේ නෝනා මෙහෙමයි කියපු ගමන් ඒ මොහොතේ ඉඳලා බලන්නේ සැකෙන්නේ නේ. අය ගන්න දෙයක් නැහැ. කෝල් එකක් ගත්තත් හිමින් බලනවා. කොහේ හරි ගමනක් ගියත් පස්සෙන් ගිහිල්ලා බලනවා. සැකේ කියන එක පින්වතුනි ආපු ගමන් ලේසි නෑ. මැසේජ් එකක් ආවොත් කොහොම හරි බලනවා. නේ? අපින්වතුනි මේ කෙලස් ධර්ම ආපු ගමන් ආය පුදුම විදිහට හිත වෙනස් වෙනවා. දැන් බලන්න පින්වතුන්ලා අපි මේ මොනතරම් සංසුන්කම තිබුණත් තරහක් ආපු ගමන් කොච්චර වෙනස් වෙනවද? අපි කියනවා කණ්ණාඩි දිහා ගිහිලා බලන්න. ඒ කණ්ණාඩි දිහා බලන්නේ. අර අමනාපකම ආපු ගමන් අපේ ලේ ධාරාව එහෙම් පිටින්ම පිංගුතුනි රතුලේ කළු බවට පත් වෙනවා. කළු වෙච්ච ගමන් කළු ලේ කියන්නේ පිංගුතුනි අක්‍රිය වෙච්ච ලේ ධාතුව. හැබැයි මේ අක්‍රිය වෙච්ච ලෙඩ රෝග රෝග ලෙඩ සහිත ලේ තමයි මුළු ශරීරගත වෙන්නේ. ඒකනේ අද කාලේ මේ පුදුම ලෙඩ ගොඩක් අපේ ජීවිතවලට ඇවිල්ලා තියෙන්නේ. නේ? කල්පනා කරලා බලන්න. අපි අහලා නැහැනේ පින්වතුනි පුංචි දරුවන්ට මධ්‍යම වයසේ තරුණ අයට අපි අහල නැති රෝගාබාධ මොනතරම් මේ වර්තමාන කාලේ අහන්න ලැබෙනවදනේ? ඇයි කන්නේ විස, අහන්නේ විස, දකින්න ලැබෙන්නේ විස නේ? අද කාලේ පිංගුතුනි අපි ඉස්සර පිංගුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යතේව සත්තා කායස්ස බේදා පරම්මරණ සුග්ගතින් සග්ගන් ලෝකං උප්පජ්ජති උප්පජ්ජಂತಿ
yata idam bhikkhave sammāditti. Mahanani, mage budhu yasin, sattaya maranen passe yahapat tanaka uppadina, yahapat tanaka uppadinta hetu wena me tarang watina deyak nam mang dakinne ne. Kan budhurajana wahanse kiyana mahanani mata me sattaya maranen passe yahapat tanaka uppadina sasara gamana alokamat karana me tarang watina deyak nam mama mage budhu yasin man dakinne ne. Mukadda yata idam bhikkhave sammāditti. Pingutuni sammāditti. Sammāditti sammā kiyanne mukadda yahapat ditti dakima. Micchāditti tamai anip patta. Sammāditti tamai pingutuni yahapat patta. Habai sammāditti kiyana e yahapat patte ape sitha api nitharam tempat karagantuni. Sammāditthiya bhikkhave samannāgata sattā kāyassa bhedā parammaraṇā suggatin saggan lokaṁ uppajjanti. Mahanani yam kenek sammāditthiya hadāgana jīvat unā nan væradi duṣṭiyen ætala jīvat wenawa nan e pujjalayage sammāditthiya nisa e jīvitaya ālokamat wenawa. Pingutuni sugatiya kiyanne maranen passe gamana pamanak nevey. Obe jīvitaya metan sita idiriyata yæmak thiyenawa nan eka sansāre. Me me mohote sita apita tawa enna thiyenawa jīvitaya. Api idiriyata yanna thiyenawa me mohote sita ape jeevithaye api saarthakathwaya kara yanta nam me mohote sita api gunawat wenthone sammāditthiya hada gannthone mokada sammāditthiya pinwathune mithya diṭṭhiya pahala vechcha gaman e mithya duṣṭiyat ekka ඒ වට කරගත් අකුසල ධර්ම රාශියක් අපේ සිතේ පහළ වෙනවා. සම්මාදිට්ඨිය පහළ වෙච්ච ගමන් පිංගතුනි සම්මාදිට්ඨියක් එකතු වෙන කුසල සිත් පරම්පරාවක් තියෙනවා. මිච්ඡාදිට්ඨිය පහළ වෙච්ච ගමන් දේශය, අමනාපකම, වෛරය, කලබලකාරී ස්වභාවය මේ ඔක්කොම පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. Sammāditthiya pahala vechcha gaman pinmathuni eya karana hama deyakma hari avabodhin karanne me sammāditthiya pahala karaganta apita godak watinawa kalyana mitrayo satpurusayo pinmathuni sammāditthiya pahala vechcha kena kavadakavat væradi karana kenek nevey micchāditthiya pahala vechcha gaman e pujjalaya nitharama væradi mārgē tamai gaman karanne micchādittika pujjalaya. Ape gedara api mithyā duṭṭiya pahala vechcha gaman gedara ehem pitimma nomaga yanawa. Samājē tuḷa mithyā duṭṭiya pahala vechcha gaman samājē mit væradi pættata yanawa. Habai sammāditthiya pahala vechcha gaman pinwathuni swāmiyā laṅga avabodaya bhāryāva laṅga avabodaya hama pættakinma avabodaya mokada e sammāditthiya kiyana eka nikamma pahala karaganna bæ kāṭavat dæn ada balanna me punchi daruwek wenuwen hayak hatarak nodērena punchi daruwek wenuwen e amma tātta bana kiyenawa habai e daruwata me duṭṭiya me ābāsaya kavada hari jeevitayata labenawa ne me shaktiya tamai daruwa godanaga ganna e moola bijaya tamai upakara karaganne pinmathuni daruwek wenuwen
maha suwisal maligawak hadala dena wada wada. Daruwek wenuwin istara tempattuwa koti ganakata daana wada wada. Me laba dena dharma daanaya godak watinawa. Istara tempattu daapu aya oy suwisal maliga labala dunna aya සමහරක් වෙලාවට නන්දමාමගේ කීම නිසා ජීවිතේ ලොකු වෙනකොට සූසට ආභරණ ලබා දුන්නත් සමහරක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වීමත් එක්ක හදා වඩා ගත්ත කුසේ දරාගෙන මහා දුක් විඳලා මෙලවට බිහි කරපු අම්මා වැඩිහිටි නිවාසයක දුක් විඳින්නට යවන්න පුළුවන්. තාත්තා මහා දුකට වටන්න පුළුවන් හැබැයි පින්වතුනි ධර්මයෙන් අදිතාලම සකස් කළ දුන්න දරුව කවදාකවත්ම ඒ වගේ වැරදි කරන්නේ නැහැ දරුවන්ට දරුවන්ගේ ජීවිතේ නැති වෙලානේ තියෙන්නේ නේ දැන් බලන්න පින්වතුන්ලාට තිබිච්ච ඒ කාලේ තිබිච්ච අයට ඒ කාලේ ජීවත් වෙච්ච අය දන්නවනේ මොනතරම් සතුටෙන් මොනතරම් සැහැල්ලුවෙන් හිටියද අද දරුවන්ගේ මනස පවා පින්තුනි විකෘති කරන විවිධ දේවල් සමාජය තුළට ඇවිල්ලා ඒ දරුවන්ගේ මනස අවුල්සහගත ස්වභාවයට ඒ දරුවන්ගේ ජීවිතේ අවුල්සහගත ස්වභාවයට පත් කරන දේවල් සමාජී ඕනෑ තරම් තියෙනවා කුයි අම්මා තාත්තට යුතුකමක් දෙනවා දරුවෙක් මෙලවට බිහි කරාන් පස්සේ ඒ දරුවා නිකම්ම මස් ගොඩක් පමණක් හදලා හරියන්නේ නැහැ. රැල්ලකට දාලා පමණක් හරියන්නේ නැහැ. පොතපතේ පමණක් උගතුන් කරලා වැඩක් නැහැ. ඒ ආධ්‍යාත්මික සම්පත්තියත් එක්ක ඒ දරුවා අරගෙන යන්නට ඕනේ ඉස්සරහට. එහෙම නැති වෙච්ච ගමන් පින්වතුනි සමාජයේ තිරිසනුන් ගොඩක් ඇති වෙනවා. අද බලන්න වැඩිහිටි අය 14000ක් 15000ක් පමණ වැඩිහිටි නිවාසවල අම්මලා තාත්තලා දුක් විඳිනවා වැඩිහිටි නිවාස ලංකාව පුරාම ඇති වීගෙන යනවා වෙන බෞද්ධ රටවල් වල නැති දේවල් අපේ රටේ ඇති වෙන්නේ මොකක් නිසාද සල්ලි දීලා ගෙවල් දරවල් දීලා ඉංජිනේරු මහත්තුරු දොස්තර මහත්තුරු ලොකු ලොකු තානාන්තර තියෙන මිනිස්සු ගොඩ නැගුවට වැඩක් නැහැ ධර්මයක් නැතිනම් ඔය ඉංජිනේරු මහත්තුරු වෛද්‍යවරුන්ගේ සමහරක් අම්මලා තාත්තලාත් වැඩිහිටි නිවාසවල අඬ අඬ දුක් විඳින අවස්ථා තියෙනවා ඔවුන් දහන සෙරෙප්පු දෙක සමහරක් විට රුපියල් 3-4000ක් වටිනවා ඔහු අඳින ඇඳුම සමහරක් වෙලාවට දහස් ගාණක් වෙනවා සමහරක් වෙලාවට ඔහුම් පළඳින රන්නාබදර ආභරණ ලක්ෂ ගාණක් වටිනවා. හැබැයි අම්මට සත පහකින් මාසයකට උදව් කරන්නේ තාත්තට මාසයකට සත පහකින් උදව් කරන්නේ ඉංජිනේරු මහත්තුරු දොස්තර මහත්තුරු කොච්චර ගොඩ නැගුවත් වැඩක් නැහැ ධර්මයෙන් තොරනම්. නේ ඔය කියන හදපු ලොකු දොස්තර මහත්තුරු තමයි සමහරක් විට ලෙඩා එනකොටම නලාව දෙගමනක් තියලා නමත් ලියලා වයසත් ලියලා බෙහෙත් ටිකත් එකපාරම දීලා එවන්නේ නේ පින්වතුනි ධර්මයෙන් ගොඩ නැගුණ නැත්තම් ජීවිතයක් වටින්නේම නැහැ මිනිස්සු මොනතරම් සාප කරන වෛද්‍යවරු ඉන්නවද ඈ මිනිතු මොනතරම් දෙස් දෙවල් තියෙන සමහරක් අය මොනතරම් ඉන්නවද මහා උගතුන් කියලා හිතාගෙන හිටියට මහා ධනවතුන් කියලා හිතාගෙන හිටියට පින්වතුනි ඒ ධනයෙන් වැඩක් නැහැ දරුවෝ මෙලවට බිහි කරපු දරුවා හරියට හැදුවේ නැත්තම් මෙලවට බිහි කරපු දරුවා හරියට හැදුවේ නැත්තම් ඉතින් ඒ නිසා මේ සම්මා දිට්ඨියත් එක්ක අපි ඉස්සරහට යනකොට තමයි පින්වතුනි ඒ ලස්සන මනුස්ස ජීවිතය අම්මා තාත්තා දරුවෝ මේ ඔක්කොම ලස්සනට හරි දෘෂ්ටියක් තුළ වැරදි වරින් ඈත් වෙලා යහපත් ගමන් මාර්ගය යනකොට පින්නතුණී ඒ ජීවිතේ බොහෝම ලස්සන වෙනවා
සමාජයට ආදර්ශයක් ඒ පුංචි පුතණුවන් සමාජයට යහපත පිණිස උපදවන දරුවෙක් බවට පත් වෙනවා නම් ඒ දරුවට ඒ අම්මා තාත්තට කවදාකවත් දුකක් දැනෙන්නේ නැහැ අපේ දරුවා අපි යහපත්ව හැදුවා කියලා ඒ නිසා පින්වතුනි අපි පුළුවන් තරම් hari margi tora gantoni. Wardi margi tapi de wate na puluang hari ikmani. Habai papio nan tato kare. Wardi margi tora gantot pingotone pawitek pino watamangi jiwite. Enisa sama ditia tuli ngapi. Yahapat manusia jiwite akeng. Etika de gante mahansi wemo. Api prartana keno hamadena ateme. ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. එසේ ප්‍රාර්ථනා කරගෙන අද දවසේදී පින්වතුන්ලා යහපත් පින්කමක් මේ සිද්ධ කරගන්ට යෙදුනේ. විශේෂයෙන්ම අද දවසේදී මේ උතුම් ධර්ම දේශනාව පවත්වන්නේ 65 ධර්ම රාජ මාවත ගාල්යන් ලිපිනේ පදිංචි කේවි සඳරුවන් මහත්ම දේශප්‍රිය මහත්මා Chamali Gajanayaka Mahatmaya Pradhana Paule Samadana Visin Tamai Mee Utum Dharma Desanava Siddha Karanne KV Bisanda Utara Dulnit Putage Palama Upandine Sihipat Karamin Punchi Putanuwanta Aashirwada Kirim Pinisa Pamina Sambandhavuna Siyalu Denata Aashirwada Kirim Pinisa Sri Lanka Vasi Sri Lanka Vatula Hata aragan ati roga abad siyala duruvela minisunge sissatang vela jeevita vela araksava prarthana karamin evagema apatat TV didula karya mandale samadinata aashirvada karamin evagema TV didula nalikave yava jeeva samajikatve daramin katayutu karana eme punchi putanuwange siyata aachita aashirvada kirimata Ewagema KV Sandaruwan Desapriya Mahatmage saha Mahatmiyage namin pimbala puruttuna paralosapat siyalu ñatinta pin anumodan kirimata korana korona wasangatem miyage paralawagiya siyalu denata pin anumodan kirimata me utum pin kama yahapat prarthana sittula daragena tamai ada dawaseedi me pin kama siddha karanne e nisa pinwathunla payakata asanna welawak Budubana pada aksarawane kala dharma itu lingga pisihipat karante dunia apa hita yahapat tidak pawat tegamu apa hita yahapat tidak pawat tegat tur prasna karadara adu karagan jiwa tenne puluang sehel luin jiwa tenne puluang prasna matu karagan netu jiwa tenne puluang sama ditya hadagat tetane apida niwaradi gaman marga aktulayan ne puluang Loke kauru වැරදි කළත් taman නිවැරදි පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් මනුස්ස ජීවිතයේ යහපත්කම තේරුම් අරගෙන කටයුතු කරමු කියන අදහස තමයි ධර්ම දේශනාව තුලින් අපි සිද්ධ කරන්ට යෙදුනේ ඒ නිසා අද දවසේ මේ සිද්ධ කරගත් උතුම් කුසල් විශේෂයෙන්ම පළවන ජන්මදිනයේ සිහිපත් කරන විශේෂයෙන් ඒ පළවන ධර්ම විශේෂයෙන්ම අද දවසේ මේ ජන්මදිනයේ සිහිපත් කර ගනිමින් දුල්නිත් KV ඕස් බිසඳ උතාර දුල්නිත් පුතුණුවන්ට ඒ පළමු උපන්දිනයේ සිහිපත් කර ගනිමින් තමයි අද දවසේ මේ තුන් ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මේ සිද්ධ කරන උදාර කුසල් බලෙන් ඒ පුංචි පුතුණුවන්ට අපි ආශිර්වාද කරනවා බෝසත් ගුණති යහපත් ධර්මකාමි සිල්වත් ගුණවත් ජීවිත ගත කර ගන්නට ඉදිරි ජීවිතය ආලෝකමත් කර ගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ජීවිතේ වටා තිබෙන සියලු දුක් කඳුරු කරදර බාධා තිබේ නම් අතීත කර්ම දෝෂ තිබේ නම් ඒ සියල්ල දුරු වෙලා ජීවිතේ ආලෝකමත් වේවා තමන්ගේ ජීවිතේ සුවපත් වේවා තිබෙන බාහිර උපද්‍රව ධර්ම දුරු වෙලා බෝසත් ගුණති ජරුවෙක් බවට දෙමව්පියන්ගේ සමාජයේ වැඩිහිටියන්ගේ වටිනාකම දන්න ඒ උතුම් යහපත් දරුවෙක් බවට ඉදිරි අනාගතේ පත් වේවා සියලු යහපත් කටයුතු සාර්ථක වේවා
උතුම් සැනසීම මුදාපත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ පින්වත් හැමදෙනා නමින් මිය පරලවගේ සියලු මව් දෙමව්පිය ආදී බන්දු වර්ගයා වෙත්නම් ඒ සැමදෙනාට ඥාතීන් වෙත්නම් ඒ සැමදෙනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා අත්පත් වේවා. ඒ සැමදෙනා නොලබෝ සැප සම්පත් ළඟා කරගනිත්වා ලැබූ සම්ප සම්පත් දිනු කරගෙන පාරමී පුරා භවතුකෙම් මිදී සාන්ත නිවන් සුව ලබා ගනිත්වා කියලා අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේම කොරෝනා වෛරසය තුලින් ලංකාව පුරා පමණක් නෙවෙයි ලෝකය පුරාම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහා දුකට වේදනාවට පත් වෙලා තිබෙනවා. ඒ අසනීපකම් වලින් පෙළෙන සියලු දෙනාම නිරෝගී සම්පත්තිය ළඟා කරගනිත්වා අනන්ත බුදු ගුණ බලෙන් දහම් ගුණ බලෙන් සංඝ ගුණ බලෙන් උතුම් ධර්මයේ ආශිර්වාද බලෙන් හැම දිනාටම යහපත සනසිල්ල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම මේ සිද්ධ කරගත් උතුම් කුසල් විශේෂයෙන්ම මේ පුංචි පුතුණුවන්ගේ සියයට සා ආච්චීට ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ ආව ජීව සමාජිකත්වයේ ධර්මින් ටීවී දිදුල බෞද්ධ නාලිකාව සමාජගත කරන්නට ඒ උතුම් ශාසනික මෙහෙවර යහපත් කරන්නට උදව් උපකාර කරනේ පින්වතුන්ලා සෑම දිනාටමත්. ඒ වගේම මේ උතුම් කුසල් අනුමෝදන් වේවා අත්පත් වේවා. මේ කුසල් බලයෙන් ඒ සියයට සා ආච්චීට නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ සැලසේවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට සම්බන්ධුනේ මේ පින්වතුන්ලා හැම දිනාටමත්. ඒ වගේම දායකත්වයේ ධර්මින් කටයුතු කරන මේ පින්කම තුලින් සමාජයට රටට යහපත පිණිස මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන 65 ධර්මරාජ මාවත ගාලයන් ලිපිනේ පදිංචි කේවි සඳරුවන් දේශප්‍රිය මහත්මයා සහ චමාලී ගජනායක මහත්මේ ප්‍රධාන පවුලේ මේ සම්බන්ධ සහභාගී උපකාර අනුග්‍රහය දක්වන සැමදෙනාට පැමිණ සම්බන්ධ වූ සැමදෙනාට මේ උතුම් ධර්ම දේශනාව විකාශනය වෙන විට ශ්‍රවණය කරන මුළු මහත් ලංකා වාසී සැමදෙනාටම ලෝක වාසී සැමදෙනාට ඔබ අප සැමදෙනාට මේ කුසල් බලයෙන් තව තවත් අපේ ජීවිත ආලෝකමත් කර ගැනීමට ශක්තිය ලැබේවා. තිබෙන සියලු අසනීප අපල උපද්රව කරදර බාධා දුරු වේවා. ඒ වගේම අතීතයේ සිද්ධ කරගත් යම් කිසි අකුසල කර්මයක් තිබෙනවා නම් ඒ සියල්ල දුරු වෙලා හැමදෙනාගේම ජීවිත සුවපත් කර ගැනීමේ ශක්තිය ලැබේවා. ධර්මයේ ජීවිතයේ තුරට ආලෝකමය ආලෝකයක් වී ලැබේවා. ඒ තුලින් යහපත් ගමන් මාර්ගයේ තුල ගමන් කරන්නට ශක්තිය ලැබේවා. සියලු යහපත් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. බුද්ධ ආදී උතුමන් නිවුණු සැනසුණු ජාති අධජරාවක් මරණයක් නැති සාන්ත නිවන් සුව පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරන්ති. සාධු සාධු සාධු. සුපින්නතුනි, අප කෙරේ අනුකම්පාවෙන් අපේ ජීවිත අර්ථයෙන් ධර්මයෙන් පෝෂණය කර ගැනීමට එම ධර්ම දේශනාව පවත්වා වදාළ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අප මේ රැස් කරගත්ත කුසල ශක්තිය අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝාය ශ්‍රී සම්පත්තිය සැලසේවායි සාදුනාදයද්දී ප්‍රාර්ථනය කරමු. සාධු සාධු සාධු. එසේම සුපින්වත් ඔබ සැම දෙනාගේමත් ධර්ම ශ්‍රවණය කරා වූ ලක්වැසි ලෝවැසි සැම දෙනාගේමත් යහපත් ප්‍රාර්ථනාවන් එලෙසම ඉටු වේවා යන පැතුම ඇතිව ටීවී දිදුල බෞද්ධ නාලිකාවේ මේ පැයට නියමිත ධර්ම දේශනාව මෙතෙකින් නිමාවට පත් වෙනවා. තවත් මෙවැනි ධර්ම දේශනයකින් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන ඔබෙන් සමුගන්න ඔබ සැම දිනාටම සම්මා සම්බුදු සරණයි.